சிரஸ் எஃப்எம் தர்மாசனியர் நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ் மித்தாய பிக்கவே சேதோ விமுத்தியா ஆசேவிதாய பாவிதாய பஹுலி கதாய யானி கதாய வத்து கதாய அனுட்டிகாய பரிசிதாய சுசமாரத்தாய ஏகாதசானி சம்சா பாட்டிகங்கா கதமே ஏகாதச சுகங் சுபதி சுகங் பதிபுஜ்ஜதி ந பாபகம் சுபினம் பஸ்ஸதி மனுஷானம் பியோ ஹோதி அமனுஷானம் பியோ ஹோதி தேவதா ரக்ஷந்தி நாச அக்கிவா விசங்வா சத்தங்வா கமதி துவடங் சித்தங் சமாதியதி முகவன்னோ விப்பசீததி அசம்மூல்ஹோ காலங் கரோதி உத்தரிங் அப்பட்டி விஜ்ஜந்தோ சத்தாவந்த காருணிக பின்னத்துனி பின்னத் ஹமதினாம் மே முகுதே சூதானம் வந்தே மகா காருணிக தர்மராஜயானன் வகன்சே லுவட்ட சனசில்ல பினிச தேசனாக்குட வதால வடினா தாம் பதயாக காலே பமனின் சரவனேக்கரான்னடாய் பின்னத் ஹமதினாகேம் அப்பேக்ஷாவ பலாபுருத்து பின்னத்துன்யாத பின்னத்துன்லாட்டாப்பி மீ தரம தேசனாவத்துலின் கேலதென்னே மைத்திரிய பிலிபாந்தவு பின்னத்துனியமே மைத்திரிய அதலோகேட் அத்திய வஷ்சதயாக முலு லோகேம் மைத்திரிய தியனவனங் முனதரங் லோகேட சனசில்லக் உதாபத்தினவாதிகில் பின்னத்துல் உந்தேட் கல்பனாக்கல் பலான் हமக்கினாத்துலம் மே மைத்திரிய சேதோ இமுக்திய தியனவனங் மே ரடடனவே மே லோகேடம் உசாவி அவச்சகரானினே பொலிச்சி அவச்சகரானினே हமுதாவன் அவச்சகரானினே அவியாவுத அவச்சகரானினே பயான காவி கிசிவா கவச்சகரானினே பின்னதுனி மே மைத்திரிய நதினிசா हமதினாம் அவிச்வாசேன் கடைதுகரனிசா தமை மே விதியட் பயான காவி ஆயுத அதலோகேட் அவச்ச விலா தேன்னே தேமனமே மைத்திரிய கிலக்கியான்னி லோகே हமதினாம் தமங்கே செப்பேட் லாபேட் தியுனுவட் கேமதி இதிங் யம் கிசிக்கினிக் தமன் கெமித்தி வகேம் தமன்கே செப்பேட் தீனுவட் லாபேட் கெமித்தி வண்ணாக மின்ம தமன்ட சதுரூத மித்துரூத மத்யத்தவுத ஹமதினாகேம் செப்பேட் தீனுவட் லாபேட் கெமித்தி வினவனாங் ஏக தமை பின்னத்துனி மைத்திரிய கிலக்கியான் தவத்திதியக்கின் கிவுத் மே மைத்திரிய खाय कर्म वसेन पवत्तांट पुलुवां, वाक कर्म वच्ची कर्म हैटियेट पवत्तांट पुलुवां, मनो कर्म हैटियेट में मैत्रिय पत्रुवांट पुलुवां, खाय कर्म केल क्युहाम, केनेक केनेकुगे प्रयोजने पिनिस, हमोम यान पारक कमदिनवा, तिंगे � बहुम मैत्रीयं
මේක මෛත්‍රී කාය කර්ම. දෙහිම බලපුවාම අද අපේ පින්නතුල්ලාට මේ මෛත්‍රිය තියනවා නම් කුසල් මවන්න පුළුවන්. දැන් බලන්න තමන් කරන වෘත්තිය මොනම වෘත්තියක් වුණත් ඒ වෘත්තිය මෙච්චිතින් මෛත්‍රියෙන් කරනවා නම් කොච්චරනම් කෙනෙකුට කුසල් ඇති කර ගන්න පුළුවන්ද? දැන් අපි ගත්තොත් වෛද්‍ය වෘත්තිය. වෛද්‍යවරේ ඒ රෝගීන්ට අම්මේ තාත්තේ කියලා කතා කරනවා නම් සමහර වයෝවෘද්ධ අම්මලා අපට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ අහවල් දොස්තර මහත්තයා කතා කරනකොට ළිඩ සනීප වෙනවා. අර බලන්න මෛත්‍රිය. එහෙමනම් තමන් කරන වෘත්තිය අනුව ඕනම කෙනෙකුට මේ මෙත් සිත ඇති කරගත්තොත් පින්නතුනි කුසල් මවන්න පුළුවන්. ඊළඟට ගෙදර ගෘහණියක් අම්මා කෙනෙක් දරුවන්ට කෑම හදනකොට ස්වාමියාට කෑම හදනකොට ඒ අම්මා අනේ මම මේ පිසන ආහාරයේ නිසා මගේ ස්වාමියා දරුවන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා කියන අදහසින් කළා නම් හැමදාම කුසල්නේ. ඒ වගේම මේ ගොඩ නැගිලි හදන බාසුන් නැහැ කෙනෙක් වුණත් ගයක් හදනකොට ඒ ගලෙන් ගල උඩට බැඳගෙන එනකොට මෛත්‍රියෙන් කළා නම් අනේ මේ නිවසේ ඉන්න අයට සැනසෙල්ලක් වේවා සුවපත් වේවා මේ නිවසේ සමගින්ම මේ අයට කටයුතු කරන්න ලැබේවා කියන උතුම් මානසිකත්වයෙන් කරා නම් පඩියත් හම්බෙනවා මුදලුත් ලැබෙනවා ඒ වගේම කුසලුත් උපරිම වශයෙන් ලැබෙනවා. එහෙමනම් පින්නතුනි අපිට මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ නැතිකම නිසා බොහෝ දෙනාද කියන අපට කුසල් කරගන්න වෙලාවක් නැහැ කියලා. සමහරු හිතන්නේ කුසල් කරගන්න පන්සලටම යන්න ඕන කියලා. එහෙම දෙයක් නැහැ. අපි විහාරයට යන්න ඕන තමයි. නමුත් පින්නතුනි අපිට ඔය ඉන්න තැන්වල ඉඳගෙන තමන් කරන වෘත්තිය අනුව ඕනම කෙනෙකුට මේ මෛත්‍රී සිතින් යම් කටයුතු කරන්න පුළුවන් නම් ඒකාන්තයෙන්ම කුසල් මවන්න පුළුවන්. පින්නතුල අහලා තියෙනවා වේලාම සූත්‍රය පිළිබඳව. මේ වේලාම කියන බ්‍රහ්මණයා පින්නතුනි අවුරුදු 7යි මාස 7ක් මහා දන් වැටක් පැවැත්තුවා. ඒ දන් වැට පින්නතුනි මොනම දෙයකින්වත් අඩුවක් නැහැ. අවුරුදු 7යි මාස 7ක් යනකම් එක දිගටම පැවැත්තුවා. ඉතින් පසු කාලෙ මෙයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන වේලාම දානේ මම අවතක්සේරු කරනව නෙවෙයි මේක හරි වටිනවා. හැබැයි මේ දානේ දුන්නට වඩා එක සෝහාන් පුජ්‍යලේකුට දානේ දුන්නා නම් මේට වඩා මහත්ඵලයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන සෝහාන් පුජ්‍යලයන් 100කට දුන්නට වඩා එක සකදාගාමි මාර්ගඵලලාභියෙකුට දුන්නා නම් ඒ මහත්ඵලයි. සකදාගාමි මාර්ගඵලලාභින් සියක් නමකට දෙන දාණයට වඩා එක අනාගාමි මාර්ගඵලලාභියෙකුට දෙන දාණය මහත්ඵලයි. අනාගාමි මාර්ගඵලලාභින් සියක් නමකට දෙන දාණයට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණය මහත්ඵලයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙනවටත් වඩා යම් කිසි කෙනෙක් හදවතින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ත්‍රිසරණේ සරණ යනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දාණය දුන්නටත් වඩා අනුසස් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන ත්‍රිසරණේ සමාදන් වෙලා පන්සිල් ආරක්ෂා කරනවා නම් සිල් ආරක්ෂා කරනවා නම් ඒක ඊටත් වඩා මහත්ඵලයි.
එවැගේම තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරනවටත් වඩා යම් කිසි කෙනෙක් එක මොහොතක් මෛත්‍රී සිතින් කාලේ ගත කරනවා නම් ඒ මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ වේලාම බ්‍රාහ්මණයාට දේශනා කළා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ ලෝකයේ තියෙන සැප බලාපොරොත්තුෙන් අර උපදි සම්පත්තිය බලාපොරොත්තුෙන් යම් කිසි කෙනෙක් පින්කම් කරනවා නම් ඒ කරන්න තියෙන පින්කම් අතුරෙන් අග්‍රගන්නෙම පින්කම තමයි පින්නතුනි මේ මෛත්‍රිය. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ මෙත්තා භාවනාව මෛත්‍රී භාවනාව අපි පුංචි කාලේ ඉඳලා ලදුරු පාසලේ යන අවදී ඉඳලා මම සුවපත් වෙමි නිරෝගී වෙමි නිදුක් වෙමි ඔය ආදී වශයෙන් අපි සද්ධායනා කරනවා කියවනවා. මේක මේ ප්‍රාථමික භාවනාවක් කියලා තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි මෛත්‍රිය තියනවා නම් ඇත්තටම ඒක තමයි මේ මෛත්‍රී සිතින් කරන සෑම දෙයක්ම යහපත් දේවල්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩම්මෝලා කිසි දෙයකින් අඩුවක් නැතුව දානයක් දෙනවටත් වඩා මහත්ඵල මහානිසංසගෙන දෙන කුසලයක් තමයි එක මොහොතක් මෛත්‍රී භාවනාව කිරීම. පින්නතුනේ නිසා අපේ සිත්වල තියෙන දුර්මත අයින් කරගන්න ඕන. බොහෝ දෙනා හිතන්නේ බොහෝම සුළු පුංචි අය කරන භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා. දවසක් මං අපේ මේ භාවනා මධ්‍යස්ථානේ මගේ කුටියේ වැඩ ඉන්නකොට මට ඇහෙනවා අම්මලා කීප නම දෙනෙකුගේ කතාවක්. ඒක අම්ම කෙනෙක් කියනවා, ඉතින් එයාගේ භාවනාව පිළිබඳ තවත් කෙනෙක් අහගෙන ඉන්නවා. ඒක කෙනෙක් කියනවා මම දැන් මේ දවස්වල ආනාපාන සතිය වඩන්නේ. ඉතින් ආයෙ පිළිබඳව විස්තර කියනවා. තව අම්මා කෙනෙක් කියනවා දැන් මම නම් විපස්සනා වඩනවා, මම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මකේ ත්‍රිලක්ෂණයමයි පුරුදු කරන්නේ. ඉතින් ඔය විදිහට පින්නතුන එක එක අම්මලා තම තමන්ගේ භාවනා පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් මට දැන් හොඳට ඇහෙනවා. ඉතින් එක අම්මා කෙනෙක් අන්තිමට කිව්වා, අනේ මම නම් මට නම් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ, මං ඉතින් මෛත්‍රී භාවනාව තමයි කරන්නේ කියලා. එතකොට අර භාවනා හොඳට කරන අම්ම කෙනෙක් බොහොම පහත් විදිහට අර අම්මගෙන් අහනවා, අනේ ඔයා තාම මෛත්‍රියද කරන්නේ කියලා. ඒ අය හිතාගෙන ඉන්නේ මේ මෛත්‍රිය කියලා කියන්නේ බොහොම සුළු භාවනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙත්තා භාවේ තම්මා ව්‍යාපාදස්ස පහනාය. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි පින්නතුනි ඇලීමයි ගැටීමයි. එහෙමනම් ඇලීම නැතිකරන්න අපි වසුබය පුරුදු කරනවා වගේම ගැටීම නැතිකරන්න අපට තියෙන එකම ඖෂධය එකම බෙහෙත තමයි මෛත්‍රිය. මේ මෛත්‍රිය මේ ලෝකේට තියනවා නම් වෙන කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. මං හොඳටම දන්න දෙයක් තමයි මෛත්‍රී හිතක් තියනවා නම් මේ කළු ගලක් වුණත් පින්නතුනි මං එහෙම කියන්නේ ඒ තරම්ම ආනිසංසදායී දෙයක් තමයි මෙත්තා භාවනාව. කළු ගලක් වුණත් තමන්ගේ පැත්තට හරව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ඉස්සර අපේ වැඩිහිටියෝ කියනවා හොඳට මෛත්‍රී වඩලා තමන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනට ගිහිල්ලා ඒ බොහොම කාරුණිකව මෙත්සිතින් යුක්තව ඒ කටයුත්ත මතක් කළාම මේක කොහොම හරි එතනින් ණය කරලා දෙනවා. ඒ තරම් ආනුභාවයක් මේ මෛත්‍රී සිතේ තියෙනවා. එහෙමනම් බලන්න පින්නතුනි මේ මෛත්‍රිය හදාගත්තොත් මේ ලෝකේ ප්‍රණීතම කුසල් කරගන්න මේ පින්නතුලාට අවස්ථාව තියෙනවා. ඊළඟට තවත් දෙයක් මතක් කරන්න ඕන. පින්නතුනි අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා සංක සූත්‍රය කියලා. මේ සංක සූත්‍රේ හරියම වැදගත්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට අසිබන්ධ පුත්ත ගාමිණී කියලා තරුණයෙක් එනවා. මේ අසිබන්ධ පුත්ත ගාමිණී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉතින් වන්දනා කළාම ඉතින් තථාගතයන් වහන්සේට මෙයා මතක් කරනවා, ස්වාමීනි මම නිගණ්ඨ නාථ පුත්තගේ ශ්‍රාවකෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳයි
නිගණ්ඨ නාත පුත්ගේ ධර්මයේ ටිකක් මට කියන්නකෝ. එතකොට දැන් මේ අසිබන්ද පුත් ගාමිණී කියනවා මගේ ශාස්ත්‍රවරයා, ඒ කියන්නේ නිගණ්ඨ නාත පුත්, දේශනා කරන දෙයක් තමයි මේ ප්‍රාණඝාතය. මේක හරියම වැදගත් මේ සූත්‍ර පාඨය. ප්‍රාණඝාතය කරන අය ඒ කාන්තේ නිරයට යනවා කියලා නිගණ්ඨ නාත පුත් කියනවා. අදත්තා දානේ කාමිත්‍යාචාරේ මුසාවාද මේවා කරන අය ඒ කාන්තෙන්ම නිරයට යනවා. ඒක වළක්වන්න බෑ. හරියට අපායේ ගිහින් තිබ්බා වගේ අපි හිතමු බොරුවක් කියුණා නම් ජීවිතේ තෙනින් ඉවරයි. ආයෙ යාට හැදෙන්න අවස්ථාවක් නැහැ. බොරුවක් කියුණා නම් කෙලින්ම අපායේ ගිහින් තිබ්බා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ධර්මේ නම් එහෙම නෙවෙයි. මම කිසිසේත්ම මේ ප්‍රාණඝාත අදත්තා දාන මේ පංච දුස්චරිතයන්ට අනුබල දෙනවා නෙවෙයි. මං ඒවා පුදුම විදිහට ගරහනවා, පිළිකුල් කරනවා. ඒවා කිරීම තුළින් දුගතියට යන්න අවස්ථාව තියෙනවා කියලා දේශනා කරනවා. හැබැයි මම නිට්ටාවටම කියන්නේ කෙනෙක් ප්‍රාණඝාතයක් කළොත් අපායේම උපදිනවා කියලා මම කියන්නේ. දැන් බලන්න පින්නතුනි එහෙම කියලා තිබ්බනම් අද අපට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැණි නේද? පුතජන කමට අපේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු බොරුවක් කියුණායි කියලා. බොරුවක් කියුණා කියලා තමන් හොඳටම දන්නවා නම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබ්බනම් බොරුවක් කියුණොත් කෙලින්ම අපාය කියලා අපට හිත හදාගන්න පුළුවන්ද? අපිට ධර්මයේ තුල මුකුත් කරගන්න ලැබෙන්නේ නැහැ, ප්‍රතිපත්ති පුරා ගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම දේශනාවක් මම සිද්ධ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ විදිහට අසිබන්ද පුත් ගාමිණීට ධර්ම දේශනා කරලා උන්වහන්සේ මේ උපමාවක් වදාරනවා. මේ සංක කියලා කියන්නේ හග්ගෙඩියටනේ, හග්ගෙඩිය උපමාව. උන්වහන්සේ වදාරනවා දැන් ඔය අකුසල් සිද්ධ වුණාම ඕවා ගෙවන්න අවස්ථාව තියෙනවා. ඒක ගෙවන විදිහ උන්වහන්සේ මේ සංක සූත්‍රයේදී තාම ලස්සනට පැහැදිලි කරනවා. අර හග්ගෙඩිය පිඹින්න පුළුවන් කෙනා සතර දිශාවට මැහෙන්න මේ හග්ගෙඩිය හොඳට පිඹිනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මෛත්‍රී සිත සතර දිශාවටම පවත්වනවා නම් ඒ කෙනාට අර කාලයක් කිරිත් ඔය ප්‍රාණඝාත අදත්තා දාන ආදී අකුසල ධර්ම යටපත් කරන්න අවස්ථාවක් තියෙනවා. බලන්න මොනතරම් වටිනවද? මොකද පින්නතුනේ මේ වගේ අකුසලයක් සිද්ධ වෙච්ච කෙනෙක් ආයති සංවරයේ පිහිටලා මෛත්‍රිය හදාගත්තොත් ඒ මෛත්‍රී සිතින් කවදාකවත් මේ වගේ අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බලන්න අපට කොච්චරනම් අනුග්‍රහයක් ලැබෙනවද? ඒකයි මේ ශාසනයට කරුණා ශාසනය කියලා කියන්නේ. දැන් බලන්න අපි මේ විදිහට මෛත්‍රී සිත පුරුදු කරගත්තොත් අපට මොන තරම් ආනිසංස ලැබෙනවද? ඉතින් අපි මෙත්තානිසංස සූත්‍රය ගැන කල්පනා කරලා බැලුවොත් මෙත්තානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී ආනිසංස රාශියක් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ වදාරනවා සුඛං සුපති. දැන් බලන්න මේ මෛත්‍රී වඩන කෙනාට මෙලෝ වශයෙන්ම ලැබෙන ආනිසංස 11ක් මෙතන සඳහන් වෙනවා. දැන් බලන්න සුඛං සුපති කියලා කියන්නේ මෛත්‍රිය හොඳට හිතේ තියෙන කෙනාට හොඳට නිින්ද යනවා. සාමාන්‍ය බොහොම සිහියෙන් කොට්ටේ ඔළුව තියන්න විතරයි ඕන. ඊටාම ලස්සනට බොහොම සීරුවෙන් බොහොම සැප නිින්දක් ලබන්න පුළුවන්. අද බලන්න බොහෝ දෙනෙකුට නිින්ද යන්නේ නැහැනේ. එහෙට හැරෙනවා, මෙහාට හැරෙනවා, නොයෙක් විදිහේ ඖෂධ ගන්නවා. ඒ මොකද හිතේ මෛත්‍රියක් නැහැ. දැන් පින්නතුල කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් ක්‍රෝධ හිතකින් නිදා ගන්න ගියොත් ඉඳ යනවාද? වෛර හිතකින් තරහ හිතකින් නිදා ගන්න ගියොත් අරකමයි මතක් වෙන්නේ. අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහති මේ කියන විදිහට අහවලා මට මෙහෙම කළා, අරම කළා, මාව පෙරද්දුවා, මට මේ දේවල් කිව්වා, ඕවම තමයි ඔළුවට එන්නේ. නමුත් මෛත්‍රී සහගත පුජ්‍යලයාට එහෙම සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ. බොහෝම සැප නිින්දක් ලබනවා. සුඛං සුපති. සුඛං පටි බුඤ්ජති. ඒ කියන්නේ
සුවසේම අවදි වෙන්නත් පුළුවන් මෛත්‍රී කරන කෙනාට. එතකොට බලන්න පින්නතුනි අද බොහෝ දෙනෙක් අවදි කර ගන්න දැන් ඔය පුංචි දුවා දරුවෝ නෙවෙයි වැඩි හිටියෝ පවා අවදි වෙන්න කැමති නැහැ. ඒ අවදි කර ගන්න අමාරුයි. අවදි වුණත් ඕන ඈනුන් අරිනවා වාඩි වෙලා ඉන්නවා තව පැත්තකට ගිහලා තව තැනක වාඩි වෙනවා ආයෙ නැගිටිනවා. ඉතින් විනාඩි ගානක් නැත්තම් තමහට පය භාගයක් විතර යනවා පින්නතුනි නැගිටින්න. එහෙම නෙවෙයි මෛත්‍රී වඩන කෙනාට තමන් අදිෂ්ඨාන කරන වෙලාවටම පින්නතුනි නැගිටින්න පුළුවන් අවදි වෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනි න පාපකං සුපිනං පස්සති. ඒ කියන්නේ බොහෝ දෙනා සිහිනෙන් තොරුන් දකිනවා සර්පයන් දකිනවා ඒ වගේම නොඑක් විදිහේ භයානක සත්තු දකිනවා දැකලා හොඳටම බිය වෙනවා. ඉතින් සමහරු කියන්නේ නයෙක් පන්නගෙනාව කියනවා. ඊයරෑ මං හීනයක් දැක්ක නයෙක් මාව පැන්නුවා ඇතෙක් මාව පැන්නුවා. ඔහොම කියන්නේ පින්නතුනි මෛත්‍රී හිතක් නැති හින්දා. හොඳට මෛත්‍රියෙන් ඉන්න කෙනාට පේන හීන බොහොම සුන්දරයි. අපි හිතමු බෞද්ධයෙකුට නම් රුවන්වැලි මහා චෛත්‍ය සිහිනෙන් පේනවා කියන්නේ කොච්චර දෙයක්ද. ඊළඟට උයම් පේනවා පොකුණු පේනවා. ඒ වගේ සුන්දර දසුන් තමයි පින්නතුනි මෛත්‍රී හිතක් තියෙන කෙනෙකුට පේන්නේ. ඊළඟට මනුස්සානම් පියෝ හෝති. මනුස්සයන්ට ප්‍රිය කරනවා. දැන් අද බොහෝ දෙනා පින්නතුනි මොනතරම් ධනය බලය උගත්කම් තිබුණත් බොහෝ දෙනාට අප්‍රියයි. හැබැයි සමහර අයට ඔය කිසිවක් නැති වුණත් මිනිස්සුන්ට හරි ප්‍රියයි. ඒකට හේතුව තමයි මෛත්‍රී හිතක් තියෙන කෙනෙකුට හැම කෙනෙක්ම ප්‍රිය කරනවා. මනුස්සානම් පියෝ හෝති. ඊළඟට අමනුස්සානම් පියෝ හෝති. පින්නතුනි මනුස්සයන් විතරක් නෙවෙයි අමනුස්සයන් පවා මේ මෛත්‍රී වඩන කෙනාට බොහොම ප්‍රියයි. එහෙමනම් ඔය යක්ෂයන්ගෙන් භූතයන්ගෙන් ප්‍රේතයන්ගෙන් අද බොහෝ දෙනා පීඩා විඳින බව අපට දැනගන්න ලැබෙනවා. ගෙවල් වල නොයෙක් කරදර භූත ප්‍රශ්න නොයෙක් වෙලාවට අපට ඇවිල්ලා කියනවා. ඒ අයට අපි නිතරම කියන්නේ මෙත්තානි සංස සූත්‍රයේ මෙත්ත සූත්‍රේ නැත්නම් කරණීය සූත්‍රයේ භාවිතා කරන්න හැකිතාක් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරනකොට පින්නතුනි අමනුස්සයෝ පවා අපට උදව් කරනවා. අමනුස්සයෝ පවා අපට ප්‍රිය කරනවා. දැන් බලන්න අපේ රටේ ධර්මයේ බැබලිච්ච කාලේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉතින් මේ ලංකාවේ කසාවතෙන් බැබලෙන ඒ කාලේ ඉන්දියාවේ හිටිය විසාක කියලා තරුණයෙක්. මේ තරුණයා බොහොම මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක්. ඉතින් මෙයාට අන්තිමට හිතුණ පැවිදි වෙන්න සියලුම දේවල් බාර දීලා යා වෙළඳාම කළේ සියල්ලම බාර දීලා එක කහ වුණක් අරගෙන ලංකාවට එන්න මේ තරුණයා පිටත් වුණා. හැබැයි නැවක් අද වගේ ආහස්‍යානා තිබුණේ නැහැ. නැවේම එන්නට ඕන. ඉතින් නැවක් තිබුණේ නැහැ. ඉතින් ඒ නැවක් එනකන් අර පුරුදු රැකියාවම කළා. මේක කහ වුණෙන් කාහුණු 1000ක් හොයාගත්ත මාසයක් යනකොට ව්‍යාපාර කරලා වෙළඳාම් කරලා මාසයක් විතර යනකොට නැවක් හම්බුණා. ඒ නැවේ අර මුදල් ටිකත් අරගෙනයි ලංකාවට ආවේ. ලංකාවට ඇවිල්ලා දැන් මහානවෙන්ට මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට මතක් කළා උන්වහන්සේ මේ තරුණයා මහාන කරන්නට යනකොට කහවුණු දහසක් ළඟ තිබුණා. ඒ කහවුණු දහස බිමින් තියලා ස්වාමීනි මම මේ කහවුණු දහස කෙනාවේ මගේ මේ පැවිදි පින්කමට ඇවිල්ලා ඉන්න මේ අහිංසක මිනිස්සුන්ට ජනතාවට කහවණු ඕන තරම් අර යන්න පුළුවන් මෛත්‍රී හිතින්. ඉතින් මේ තරුණයා මහාන වුණා. මහාන වෙලා හොඳට ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයේ ඉගෙනගෙන එක විහාරයක මාස 4යි ඉන්නේ. ඉතින් බොහෝම මෛත්‍රී සිතින්මයි මේ ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. දැන් මාර්ගඵලලාභී මේ ස්වාමීන් වහන්සේ උම චාරිකාවේ වඩින ගමන් සිතුල්පව්ව මහා විහාරයට වැඩම කළා. සිතුල්පව්ව විහාරයට වැඩම කරලා ලැබිච්ච කුටියේ වැඩ ඉන්න උන්වහන්සේ මෛත්‍රී භාවනාවම තමයි උන්වහන්සේගේ කර්මස්ථානය. හැම වෙලේම මෙච්චිතින් පින්න පාතේ වඩින්නෙත් මෙච්චිතින් භාවනා කරන්නෙත් මෛත්‍රියෙන්.
මෛත්‍රී කර්මස්ථානය තමයි පාදක කරගෙන හිටියේ. ඉතින් මාස හතරකින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ නැවත වැඩම කරන්න සූදානම් වෙනකොට කවුරු හරි අඬන වැහෙනවා. එහම ඔය කවුද අඬන්නේ? ඉතින් දේවතාවෙක් අමනුස්සෙක්. ඉතින් මේ අමනුස්සයා කියන මම මේ පඩිපෙළට අධිග්‍රහිත අමනුස්සයා. ඇයි ඔබ අඬන්නේ? ඔබ වහන්සේගේ වැඩම කිරීම පිළිබඳවයි මට මේ දුක හිතිලා අඬන්නේ. මගේ ඉඳීමෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔබ වහන්සේ ඉන්නකොට මෙහි ඉන්න අමනුස්සය බොහෝම සමගියෙන් ඉන්නවා. දැන් ඔබ වහන්සේ වැඩපු ගමන් ආපහු අසභ්‍ය වචන කියන්න අන්න අයට පීඩා කරදර කරන්න පටන් ගනි. ඒ නිසා අපට ඔබ වහන්සේගේ වැඩම වීම නිසා මහා සැනසille ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබලාට යහපතක් වෙනවා නම් මම ඉන්නම් කියලා තවත් මාත හතරක් හිටියා. ආයෙත් යන්න හදනකොට අර විදියට මඬන්න පටන් ගත්තා. ඉතින් අන්තිමට ඒ ස්වාමීන් වහන්සේට පිරිනුවන් පානකම්ම වැඩ ඉන්න සිද්ධ වුණේ පින්නතුනි සිතුල්පව්ව මහා විහාරේ. එතකොට බලන්න අමනුස්සයෝ පවා මෛත්‍රී වඩන අයට පින්නතුනි ප්‍රිය කරනවා. ඊළඟට දේවතා රක්කන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. දැන් බලන්න අද නොයෙක් දෙනා අපේ සමාජයේ බොහෝ පින්නතුල්ලා දෙවියන්ගේ ආරක්ෂාව පතාගෙන නොයෙක් යාග හෝම පූජා වට්ටි නොයෙක් දේවල් තබනවා පූජා කරනවා දෙවියන්ට. නමුත් ඒ කිසිවක් අවශ්‍ය නැහැ. අපි හොඳට මෛත්‍රියෙන් පෙඟිලා මෛත්‍රී සිතින් ඉන්නවා නම් අවංකවම දෙවිය හොයාග නැවිල් අපට උදව් කරන්න. පින්නතුනි සීලවන්ත භාවය කොච්චර තිබුණත් මෛත්‍රිය නැත්තං දෙවියන්ගේ පිහිට ලබා ගන්නට අමාරුයි. දැන් බොහෝ දෙනා හිතනවානේ සීලවන්තයෙක් හිතුවොත් මං හොඳට සිල්වන්තයි මට දෙවිය උපකාර කරන්න ඕන කියලා හිතුවට සීලයට පින්නතුනි මෛත්‍රියක් තියෙන්න ඕන. මෛත්‍රියක් තිබුණොත් තමයි දෙවියන්ගේ උපකාර ලැබෙන්නේ. දැන් බලන්න මෙත්ත සූත්‍රය නැත්තම් අපේ පින්නතුල්ලා නිතර භාවිතා කරන කරණීය සූත්‍රය. කරණීය සූත්‍රය ගැන හොඳට කල්පනා කරලා බලන්න පින්නතුනි. කරණීය සූත්‍රය ගැන දේශනා කරන්න හේතුව භික්ෂුන් වහන්සේලා පිරිසක් තථාගතයන් වහන්සේගෙන් කමඨාන් අරගෙන ඈත වනයේකට භාවනා කරන්න ගියා. ඉතින් දැන් මේ වනාන්තරයේ මේ වස් කාලේ භාවනා කරනවා. ඉතින් මේ වනයේට අධිග්‍රහිත දෙවියෝ බැලුවා, රුක්ෂ දෙවියෝ බැලුවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ වනයේට ඇවිල්ලා නැවතිලා ඉන්නවා. මුන්වහන්සේලාගේ තියෙන සීල තේජානුභව බලෙන් අපිට අපේ විමං වල ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ හාමුදුරුවරු බය කරලා අරින්න ඕන කියලා හිතලා නොඑක් විදිහේ රූපමාග නැවිලා බිහිසුණු රූපමාග නැවිලා මේ ස්වාමීන් වහන්සේලා එක එක නම පුද්ගලිකෝ බියටපත් කළා. දැන් කවුරුත් මේ කතාව කියන්නේ කාටවත්. අන්තිමට පින්නතුනි එතන හිටියේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට තේරුණා හැමෝම කෙට්ටු වෙලා මූණ කිසිම සතුටක් නැහැ අපහසුතාවයෙන් ඉන්න බව පේනවා. දවසක් ස්වාමීන් වහන්සල එකතු වෙලා සාකච්ඡා කළා. උන් එතකොට තමයි හෙළි වුණේ අපිට මේ වගේ අමනුෂ්‍ය කරදර තියෙනවා. ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අපි වත් සමාදන් වුණාට කමන්නේ අනතුරක් තියෙනවා අන්තරාවක් තියෙනවා ඒ නිසා අපි පසුවත් සමාදන් වෙන්න අපට පුළුවන්. අපි ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සුදුසු තැනක් ඉල්ලගමු කියලා මේ සියලුම ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට වැඩම කළා. තථාගතයන් වහන්සේට මතක් කළා ස්වාමීන් අපි වස් කඩාගෙන ආවේ මෙන්න මේ වගේ ගැටලුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නමලට ගැළපෙන්නේ මෙතනයි. හැබැයි ඔය වගේ ගමනක් යනකොට ආයුධයක් කරන් යන්න එපැයි. ආයුධයක් කියලා කිව්වේ පින්නතුනි මේ මෛත්‍රිය. ඉතින් කරණීය මෙත්ත සූත්‍රේ නැත්තම් අපි කියන කරණීය සූත්‍රය බුදුරජාණන් වහන්සේ ගැන්නුවා. ඒක කර්මස්ථානයක් බවටත් ගැන්නුවා. ඒකම භාවනා කරන්න කියලා කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රය ඉගෙනගෙන මේක සද්ධායනා කරමින් නැවත මේ ආරාමයට ආවා. ද හැමෝම මෛත්‍රී කර්මස්ථානය පුරුදු කරන්නේ
අන්න අර දෙවිවරු මොකද කරේ දෙවියෝ පැහැදුනා දෙවියෝ පැහැදිලා මිනිස්සු වගේ ඇවිල්ලා දන් දෙනවා පැම්පකුණු හදනවා සක්මන් මලු හදනවා උපකාර කරනවා කුටිසෙනසුන් සකස් කරනවා පුදුම උපකාරයක් බලන්න පින්නතුනි මෙතන අපි හිතන්න ඕන දෙයක් තියෙනවා දැන් මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තයි ඒ සීලේ තියෙන තේජස නිසානේ අර දෙවිවරුන්ට විමානවල ඉන්න බැරි වුණේ නමුත් දෙවියන්ගේ පිහිට ලැබුණේ නැහැ නමුත් මේ ස්වාමීන් වහන්සේලා මෛත්‍රිය පුරුදු කරාට පස්සේ අර සීලවන්තව ඉඳගෙන මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ අර දෙවියන්ගේ විශාල පිහිටක් ලැබුණා ඒ නිසා පින්නතුල්ලා මේක මේ දේශනාවන් අහලා හිතට ගන්න ඕන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා නම් දෙවියන්ගේ පස්සින් ගිහිල්ලා දෙවියන්ට ඔය කරන පූජා කිසිම ප්‍රයෝජනයක් නැහැ. කළ යුතු එකම දේ තමයි තමන් ප්‍රතිපත්තියක පිහිටලා තමන් හොඳට සීලවන්තව ඉඳගෙන හොඳට මෛත්‍රිය පුරුදු කරනවා නම් දෙවියන්ගේ උපකාර පුදුම විදියට ලැබෙනවා. එහෙනම් දේවතා රක්කාන්ති දෙවියෝ ආරක්ෂා කරනවා මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනා. ඊළඟට පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙනවා නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. එතකොට බලන්න මේ මෛත්‍රියෙන් වාසය කරන කෙනාට පින්නතුනි වස විස වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ. වස විස වලින් මොනම විදිහේවත් හානියක් නම් සිද්ධවන්නේ නැහැ. එතකොට දැන් අද කාලේ හැටියට මේ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකෙම පීඩාවට පත් වෙලා තියෙන මොහොතක්. ඉතින් මේ වෙලාවේ පින්නතුනේ අපි මෙත් වඩනවා නම් ලෝකේට මහ සාන්තියක්. මොකද මේක වෙනස් වෙන්නේ නැහෙනේ මේ බුද්ධ වචනය. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. එතකොට දැන් බලන්න අග්ගේ කියලා කිව්වේ ගින්දරෙන් වෙන කරදර වෙන්නේ නැහැ. විසං කියලා කිව්වේ ඔය විස නොයේ විදිහේ විස වලින් වන උවදුරු සිද්ධ වෙන්නේ නැහැ. සත්තං කියලා කිව්වේ ආයුආයුධ වලින් වන උවදුරු සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපි හොඳට මෛත්‍රී ප්‍රගුණ කරන්න ඕන. දැන් පින්නතුල්ලාට මතක ඇති සමහර අය මේ කතාව අහලත් ඇති. මම මේ පුංචි පුංචි කතා කියමින් පින්නතුල්ලාගේ හිතට දැනෙන්නයි මේ මෛත්‍රියේ තිබෙන ආනිසංස මෙච්චර දේශනා කරන්නේ. මොකද ඒ තරම්ම මේ කාලේට වටිනාම දෙයක් තමයි පින්නතුනි මෛත්‍රිය ප්‍රගුණ කිරීම. එතකොට දැන් බලන්න උත්තරා කියලා සිටු දේවියක් ඉඳලා තියෙනවා පූර්ණක සිටානන්ගේ දියණිය. පූර්ණක සිටානන් කියලා කියන්නේ බොහෝම පින්දහම් කරපු මාර්ග ප්‍රලාභී උතුම් සිටුතු කෙනෙක්. ඉතින් මෙතුමාගේ දියණිය මරණස් නිවර සිටු පුත්‍රයෙකුට විවාහ කරලා දුන්න. හැබැයි ඒ සිටු ගෙදර මිත්‍යා දෘෂ්ටික ගෙදරක්. අන්තිමට පින්නතුනි දැන් මේ සිටු දේවියට හැම සැප සම්පත් ලැබුණත් කුසල් කරගන්න අවස්ථාවක් නැහැ. කුසල් කරගන්න අවස්ථාවක් නැති නිසා මෑ බොහෝම දුකෙන් හිටියේ. අනේ මට මේ මොනවා ලැබුණත් වැඩක් නැහැ, මට කුසල් කරගන්න අවස්ථාවක් නැහැ කියලා තමන්ගේ පියාණන්ට පණිවිඩයක් ඇරියා. පියාණන් මොකද කළේ? බොහෝම සද්ධාවන්ත කෙනෙක්, කහවණු 15,000ක් ලැබුවා දියණියට. එවලා කිව්වා තමන්ගේ ස්වාමියාට කවුරු හරි කාන්තාවක් ඒ දවස් 15කට ඒ ස්වාමියාගේ අපෝපත්තාන කටයුතු කරන්න බාර දීලා ස්වාමියාගෙන් අවසර අරගෙන නිදහස් වෙලා ගෙදරම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න අවස්ථාව හදාගන්න කියලා දුවට පණිවිඩයක් එව්වා. මේ දියණිය බොහොම සතුටු වෙලා සිරිමා කියන ගණිකාවට මේ කහවණු 15,000 දීලා තමන්ගේ ස්වාමියා බලාගෙන මේ දවස් 15 ඉන්නේ කියලා කිව්වා. තීත නැත්තිය කැමති වුණා. උත්තරා කියන මේ සිටු දේවිය ඒ සිටු මැදුරේ එක පැත්තක් වෙන් කරගෙන දානේ සකස් කරනවා. ඉතින් සියාතින්ම දානේ සම්පාදනය කරනවා. ඉතින් දානේ පිසිනවා පුදුම විදිහේ වෙහෙසක් අරගෙන කටයුතු කරනවා. ඉතින් දැන් බොහෝම උනන්දුවෙන් මේ දවස් ගානම බුදුරජාණන් වහන්සේට මහා සංඝයාට ආරාධනා කරලා දන් දෙනවා.
ඉතින් දැන් අර සිරිමා ගණිකාව කල්පනා කරන අනේ මේ වගේ මෝඩ ගැහැණියක් මෙතර සැප සම්පත්තියෙද්දි අර දැලි දියුවිලි ගාගෙන දානි හදනවා කියලා ඉතින් මේ තැනැත්තිය මෝහෙන් මුලා හිරලා හිටපු තැනැත්තියක් ඉතින් අන්තිමට මේ සිටු පුත්‍රයා දවසක් ඒ සිටු මන්දිරයේ ඉඳලා පහළ මාලේ බලනකොට උත්තරාව බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ උත්තරාවට සිනහා වුණා මේ සිටු පුත්‍රයා උත්තරාවත් විනහා වුණා මේකට සිරිමාවට කේන්ති ගියා දැන් තමන් ඉන්න තැන තමන් කවුද කියලා මේ සිරිමාවට මතක නැහැ කේන්තියෙන් මේ සිටු මැදුරෙන් බැහැගෙන බැහැගෙන ඇවිල්ලා අර දානි හදන තැන තිබිච්ච රත්විච්ච තෙල් මඳුනකින් තෙල් හන්දක් අරගෙන අර උත්තරා කියන මේ සිටු දේවියගේ ඇඟට විසිකලා විසිකරන්න හදනකොටම මේ උත්තරාව මෛත්‍රී කළා අනේ මේ තැනැත්තිය නිසානේ මට මේ පින්කම් කර ගන්නට ලැබුණේ ඉතින් මගේ සිතේ පුංචි හරි තරහක් තියෙනවා නම් මාව පිච්චේවා මගේ සිතේ හිම තරහක් නැත්තම් එහෙම නොවේවා කියලා අදිෂ්ඨාන කළා ඇත්තටම පින්නතුනේ ඇල්ලතුරක් දැම්මා වගේ කිසිම හානියක් උනේ නැහැ ඉතින් මේ තිරිමා ගණිකාව හිතුවා මේ නිමිත්ත තෙලක් වෙන්නේ නැති දාන්න නැති කියන අර උතුරන තෙලක් අරගෙන ආයෙත් ආවා ආයෙත් එනකොට එතන හිටිය සේවිකාව මේ සිරිමාව නැත්තම් මේ ගණිකාවට ගහලා බිමට පෙරළුවා ඒ වෙලාවේ අය බේරාගෙන ඇයට උපස්ථාන කළා ඉතින් ඒ වෙලාවේ මේ තැනැත්තිය කියන ඔබතුමිය නම් මහ පුදුම කෙනෙක් ඔබට මේ වගේ විපත්තියක් කරන්න ඇවිල්ලත් ඔබතුමිය මට මෙත් වැඩුවා මට සමා වෙන්න මගෙන් සමාව ගන්නවට වඩා හොඳයි මගේ පියාණන්ගෙන් සමාව ගන්න එක මේ සිටු දේවිය කිව්වා හොඳයි එහෙනම් මම පූර්ණක සිටුතුමාගෙන් සමාව ගන්නම් පූර්ණක සිටුතුමා මගේ සසර වඩන පියාණන් නමුත් මගේ සසර නැති කළා දාන පියාණන් තමයි බුදුරජාණන් වහන්සේ හේට බුදුරජාණන් වහන්සේ මේ නිවසට වඩිනවා එතකොට එන්න කිව්වා ඉන් සිරිමාව දානිත් හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමාව ගත්ත තථාගතයන් වහන්සේ බණ කිව්වා එයත් මාර්ගඵලලාභියක් බවට පත් වුණා බලන්න පින්නතුනි ගින්දරෙන් හානියක් වුණේ මෛත්‍රී කරන අයට ඊළඟට බලන්න සාමාවතිය සාමාවතියට අර දුනු වලින් විදිනකොට ඇයගේ තිබිච්ච මෛත්‍රිය නිසා ඒ දුන් අනිත් පැත්ත හැරුණා බලන්න මොනතරම් පුදුමද ඉතින් එහෙමනම් මේ මෛත්‍රිය අපි හොඳට පුරුදු කරන්න ඕන ඒ මෛත්‍රිය පුරුදු කිරීම තුළින් අපට මහා සැනසෙල්ලක් ඒ වගේ වසවිස වලින් අවි ආයුධ වලින් වෙන සියලුම උවදුරු වලක්ක ගන්නට අවස්ථාව ලැබෙනවා ඊළඟට මෛත්‍රී සිත පුරුදු කරන කෙනෙකුට ලැබෙන විශේෂ මානසංශයක් හැටියට මම දකින්නේ තුවටං චිත්තං සමාධියති වහාම සිත සමාධිමත් වෙනවා අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් දැන් මේ අපේ මේ භාවනා මධ්‍යස්ථාන වලට ඇවිල්ලා බොහෝ දෙනෙක් කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ අපිට නම් භාවනා කරන්න බෑ අනේ ස්වාමීන් වහන්සේ අපි බණ අහනවා දන් දෙනවා සම්බුද්ධ පූජා පවත්වනවා හැබැයි භාවනාව නම් අපට හදාගන්න බෑ භාවනා කරන්න හැදුවට එක මොහොතක්වත් හිත තියාගන්න බෑ ඉතින් මට නම් මම දන්නවා භාවනාව දිනු කරගන්න බෑ කියලා ඔය වගේ අදෝනාවන් කියන අවස්ථා තියෙනවා පින්නතුනි ඒ අයට දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි මෛත්‍රිය ප්‍රගුණ කරන්න. ඉතින් කාය කර්ම හැටියට අපට කරන්න පුළුවන් වාක් කර්ම හැටියට කරන්න පුළුවන්. එතකොට පින්නතුනි මුලින් මෛත්‍රිය පුරුදු කරන කෙනා කාය කර්ම වාක් කර්ම පුරුදු කරන්න ඕන. කාය කර්ම කියලා කියන්නේ අන් අයට පිහිට වෙන විදිහට කය වෙහෙසලා වැඩ කරන්න ඕන. ඊළඟට වචී කර්ම කියලා කියන්නේ අපි කතා කරනකොට අවංකවම හදවතින් මාදරෙන් කෙනෙකුට කතා කරන්න ඕන. දැන් ඒ අවශ්‍ය විදිහට නෝන කෙනෙක් නම් නෝන කෙනෙක් ඒ විදිහට මහත්යෙකුට මහත්මයා කියලා බොහොම ගෞරවයෙන් ඒ වගේම අම්මට තාත්තට සහෝදරියට සහෝදරියට ඒ නම කියන්න ඕන අයට නම කියලා බොහොම ආදරෙන් වචී කර්ම පුරුදු කරන්න ඕන. එහෙම කෙනාට පින්නතුනේ මනක් කර්ම පුරුදු කරගන්න එක අපහසු නෑ. එහෙමනම් ඒ වගේ හිත විප්සිත්තව භාවනාවක් කරගන්න අපහසු කෙනෙකුට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම නිසා
ඒ මෛත්‍රිය ප්‍රගුණ කිරීම නිසා වහාම හිත සමාධිමත් කර ගන්න පුළුවන්. ඒක ඊටාම වටිනා දෙයක්. මොකද තථාගත ධර්මයෙන් සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ පින්නතුනි හිත හදන වැඩපිළිවෙලක්නේ. එහෙමනම් ඒ හිත හදන්නට මේ නීවරණ යටපත් වෙන්න ඕන. හිත ඒකාග්‍රතාවයකට ගේන්න ඕන. චිත්ත සමාධියක් තියෙන්න ඕන. අද මුළු ලෝකේම මේ භාවනාවට විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන කාලයක්. එහෙමනම් භාවනාවක් සාර්ථක කරගන්න ආනාපාන සති භාවනාව වඩන්ඩ හිත එක්තැන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. එක්තැන් කරගන්නට මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරානම් තුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිමත් වෙනවා. දැන් අද අපි ওই භාවනා කරන බොහෝ දෙනෙකුට දෙන උපදේශයක් තමයි කෙනෙකුට ආනාපාන සතිය තේරෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. හොඳට මෙත් වඩලා වඩලා මෛත්‍රියෙන් හිත තැම්පත් වෙනකොට ඔන්න හුත්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. හුත්ම රැල්ල දැනෙන්න පටන් ගන්නකොට මෛත්‍රිය අමතක කරලා හුත්ම රැල්ලට හිත දාගෙන භාවනා කරන්න කියලා අපි උපදෙස් දෙනවා. එහෙමනම් මේ මෛත්‍රියෙන් කෙරෙන ලොකුම දෙයක් තමයි වහාම හිත සමාධිමත් වෙනවත්. ඒකටයි තුවටං චිත්තං සමාධියති කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි නවවෙනි ගුණ ආනිසංසය තමයි මුඛවන්නෝ විප්පසීදති. දැන් අද බොහෝ දෙනා තමන්ගේ මුහුණ ලස්සනට තියාගන්න බොහොම මහන්සි ගන්නවා. හැබැයි ඒ අය ටිකක් හොඳට සැහැල්ලුවෙන් මෛත්‍රී වඩනවා නම් මුහුණ බොහොම හොඳට බැබළෙනවා. ඒ වගේම මුහුණ ලස්සන වෙනවා. එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඊළඟට අසම්මූලෝ කාලං කරෝති. සිහි මුලාවෙන් තොරව කලුරිය කරන්ට මිය පරලෝ යන්ට මිය යන්ට අවස්ථාව තියෙනවා. පින්නතුනි මේ කතාව දැන් මේ සිහි මුලාව ගැන කිව්වහම අද බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ බොහෝ හොඳට පින්කම් කළා. හැබැයි සිහිය විකල් වෙලා තමයි මරණයටපත් උනේ. අමුතු දේවල් මරණයට කලින් නොයෙක් දේවල් කියවලා කෑ ගහලා තමයි මිය පරලෝ ගියේ. අනේ ඉතින් මෙච්චර කාලයක් පින්කම් කළත් වැඩක් නැහෙනේ ඔය විදිහට කියන අවස්ථා අපට අහන්න ලැබෙනවා. දැන් සමහරු අවුරුදු ගාණක් සිල් සමාදන් වෙනවා, දම් පින්කම් කරනවා. හැබැයි පින්නතුනි ඒ වාගේ පින්කම් වල තියෙන අඩුවක් නෙවෙයි. පින්කම කියලා කියන්නේ කුසලයේ කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් දන් දෙනවා. සමහර වෙලාවට ඒ සිත් තුළ මොන වාගේ සිතුවිලි තියෙනවද කියලා අපි දන්නේ නැහැ. දැන් බලන්න කෙනෙක් භාවනා කරනකට උනත් ස්වરૂපයෙන් බැලුවහම එයා හොඳට භාවනා කරන බව පේනවා. නමුත් ඒ සිතින් එයා ඊර්ෂ්‍යා කර හිටියොත් මොකද වෙන්නේ? එතන කුසලයක් වැඩෙන්නේ නැහැ. අපිට බාහිරින් පේන දේවල් කුසල් කියලාම ගන්න බෑ. දැන් අපි මේ බණ කියනවා, බොහෝ දෙනා ඉදිරියෙන් බණ අහනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ධනේ මේ ශ්‍රාවකයෝ කුසල් සිතින්ම බණ අහනවා කියලා. එහෙම කියන්න බෑ. බණ අහන වෙලාවෙත් ගෙදර ගැන හිතා හිතා බණ අහන්න පුළුවන්. නැත්තම් මේ බණ ඉවර වෙච්ච ගමන් මම මේ වැඩ ටික කරගෙන ලයිට් බිලච්ච වාගෙන ඒ වගේ මෙන්න මේ බඩු ටිකත් අරගෙන ගෙදර යන්න ඕනේ. අනේ දැන් මේක දැන් නිමාවටපත් වෙයි කියන සංඥාවෙන් බණ ඇහුවොත් දේශකයන් වහන්සේට පේනවා කුසල් දිතින් බණ අහනවා වගේ. නමුත් එතන කුසලයක් වැඩෙන්නේ නැහැ. එහෙමනම් කුසලය කියලා කියන්නේ අලෝභ ආදේශ අමෝහ. ඒ නිසා කෙනෙක් පේන්න නැත්තම් ක්‍රියා වශයෙන් ලෝකයට පේන්න කුසල් කරාට කුසලයක් වැඩිලා නැත්තම් ඒ කෙනාට පින්නතුනි සිහිය විකල් වෙලා තමයි මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. හැබැයි මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ඉන්න කෙනෙකුට හොඳට මෙත් වඩලා තියෙන කෙනෙකුට සිහි මුලාවෙන් තොරව අන්තිම හුස්ම ටික හෙලන්න අවස්ථාව තියෙනවා. ඒකට හේතුව තමයි මෛත්‍රී හිතකින් ඉන්නවා කියලා කියන්නේ පින්නතුනි කරන සෑම දෙයක්ම කුසල්. එයා මෛත්‍රියෙන් ගෙදර කෑම ටික පිසනවා නම්, ගේ අතු ගානවා නම්, අන් අයට කතා කරනවා නම්, දානමාන සකස් කරනවා නම්, රැකියාව කරනවා නම්, ඔය හැම තැනම මෛත්‍රිය තියෙනවා නම් එතන ඒකාන්තයෙන්ම කුසල්. එහෙමනම් නොමුලාව මරණයට පත්වන්නට තියෙන හොඳම අවස්ථාවක් තමයි මෛත්‍රී භාවනාව. ඊළඟට පින්නතුනි උත්තරින් අපපටි
විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ උපගෝ හෝති. කෙනෙක් මේ මෛත්‍රී ධ්‍යානයෙන්ම මිය පරලෝකියොත් කෙලින්ම බ්‍රහ්ම ලෝකේ පවා උපදිනවා. එහෙමනම් මේ ලෝකෝත්තර පැත්තින් ගත්තොත් අනාගාමි තත්ත්වයේ දක්වාම මේ මෛත්‍රී කර්මස්ථානය ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ වගේම මේ මෛත්‍රියෙන් නිවන දක්වාම පින්නතුනි ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ මෛත්‍රී භාවනාව පුංචි භාවනාවක් නෙවෙයි සුළුපටු භාවනාවක් නෙවෙයි. ඒ නිසා අපේ මේ පින්නතුන්ලා මේ මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න ඕන. මෛත්‍රී භාවනාව පින්නතුනි ප්‍රගුණ කරන විදිහත් කෙටියෙන් හරි පින්නතුන්ලට කියලා දෙන්නට ඕන. පින්නතුනි මෛත්‍රී භාවනාව කරනකොට දිසා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සතර දිසාවට මෛත්‍රී වඩන්න කියලා. ඒ මොකද සියලු සත්වෝ සුවපත් වේවා කියන සමහරට කම්මැලි කමක් වගේ ඇති වෙන්න පුළුවන්. නමුත් අපි මේ දිසාවක් අරමුණු කරගෙන ඒ දිසාවට net වඩනවා. සතර දිසාවට උඩට යටට මේ හැම තැනම ලෝක සත්වයාටම සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. ලෝක සත්වයාටම මෛත්‍රී වඩන්න ඕන. එතකොට මෛත්‍රී වැඩිීමේදී දැන් අපි පුරුදු වෙලා තියෙනවා පළමුවෙන්ම තමන්ට ඊළඟට ප්‍රිය පුජ්‍යලයාට ඊළඟට මධ්‍යස්ත පුජ්‍යලයාට ඊළඟට වෛරී පුජ්‍යලයාට අපි මෛත්‍රී වඩන්න. හැබැයි බුද්ධ දේශනාවේ නම් එහෙම නියමයක් නැහැ. එහෙම වැටකඩළු ස්වරූපයක් බුද්ධ දේශනාවේ නැහැ. පසු කාලේ මේක පහසුව සඳහා මේව හදාගන්න ඇති. කෙසේ වෙතත් මේ මෛත්‍රී භාවනාව කරනකොට මෛත්‍රී කර්මස්ථානයේ පින්නතුනි වැල් රටාරමක් වුණොත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒකට උදාහරණයක් මම කියන්නම්. දැන් මා ඉදිරියේ මම මේ බණ කියන තැන නොඑක් භාණ්ඩ ඉස්සරහින් තියෙනවා. නොඑක් දේවල් මට පේනවා. දැන් මේ නොඑක් විදිහේ ගෘහ භාණ්ඩ තියෙනවා. ඒ වගේම තව තව නොඑක් භාණ්ඩ මා ඉදිරියේ තියෙනවා. මේ මහත්මෙක් මා ළඟ ඉන්නවා. මේ නොඑක් දේවල් ගොඩක් තියෙනවා. මම ඇස් දෙක පියාගෙන මේ හැම දෙයක්ම හිතන්න ගත්තොත් මේ ගෘහ භාණ්ඩ පිළිබඳව, ඒ වගේම මේ යంత్ర සූත්‍ර පිළිබඳව, මේ මහත්මයා පිළිබඳව, මේ වටාපත පිළිබඳව, මේ ඉදිරියෙන් තියෙන මේ තව බෝතලයක් තියෙනවා, මේවා පිළිබඳව මං හිතන්න ගත්තොත් පින්නතුනි හිත තියාගන්න හරි අමාරුයි, හරි සංකීර්ණයි. නමුත් මම එක දෙයක් හිතනවා. මේ තියෙන මේ පොතක් තියෙන මේ පොත පිළිබඳව විතරක් හිතනවා. එහෙම වුණොත් මගේ හිත එතන තියාගන්න පහසුයි. අන්න ඒ වගේ මේ මෛත්‍රී භාවනාවේදීත් මම වෛර නොවෙමි, තරහ නොවෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. මේ ආදී වශයෙන් පින්නතුනි ලොකු වාක්‍යයක් තියන්න ගියොත් මෛත්‍රී භාවනාව සාර්ථක කරගන්න බෑ. මේ භාවනාවක සාර්ථකත්වය ඇති කරගන්න නම් කර්මස්ථානේ, කර්මස්ථානේ කියලා කියන්නේ භාවනා කරන අරමුණ බොහෝම පුංචි වෙන්න ඕන. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලේ මේ අහස දිහා බලාගෙන අහස කියලා භාවනා කරලා තමයි ඔය ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකයට යන්නේ. වෙන දෙයක් නෙවෙයි. එහෙමනම් කර්මස්ථානේ පුංචි වෙන්න ඕන. දැන් බලන්න ආනාපානසති කර්මස්ථානේ ලෞතුරා බුදු වෙන්නත් පාදක වෙන්නේ ඕක. මොකද්ද මේ පුංචි හුස්ම රැල්ල? එහෙමනම් මෛත්‍රී භාවනාව කරන මේ පින්නතුන්ලා අද ඉඳලා පුරුදු වෙන්න ඕන. මම සුවපත් වෙමි. ඔත්තරයි කර්මස්ථානේ. තමන්ට මෛත්‍රී වඩා ගන්නකොට මම සුවපත් වෙමි. දැන් තමන්ට මෛත්‍රී වඩනවා කියලා දන්නවනම් මම කියන එකත් අයින් කරන්න. සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි. ඕක තමයි කර්මස්ථානය. අද ඉඳලා ඔය හිත විප්සිත වෙන අය, හිත එක තැනක තියාගන්න බැරි අය ඔය විදියට භාවනා කරලා බලන්න පැයක් පැය භාගයක් විතර හොඳට හිත එක තැනක තියාගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් කර්මස්ථානයේ පුංචි වුණාට ප්‍රතිඵලය මහා විශාලයි. ඒ නිසා පින්වත් හැම දෙනාම ඔය විදිහට මෛත්‍රී භාවනාව වඩන්න ඕන. ඉතින් මේ මෙත් වැඩීම තුළින් පින්නතුනි අන් අයට, අපි අන් අයට තමයි මෙත් වඩන්නේ. ඒ අයටත් සාන්තියක් වෙනවා. නමුත් ඊටත් කලින් පින්නතුනි තමන්ටයි සාන්තිය ඇති වෙන්නේ. තමන්ටයි මේ කියන ආනිසංස සියල්ලම ලැබෙන්නේ. ඒ නිසා ක්‍රෝධ කරන කෙනාට මේ කිසිවක් ලැබෙන්නේ නැහැ. දැන් ක්‍රෝධ කරන පුද්ගලයා අන් අයට හැම වෙලේම පින්නතුනේ
හිංසා කරනවා පීඩා කරනවා නොඑක් දේවල් ප්‍රාර්ථනා කරනවා විරූප වේවා කියලා හිතෙනවා නින්දයන් දෙපා කියලා හිතනවා ඒ වගේම ඒ අයට දියුණුවක් නොවේවා කියලා හිතනවා ඒ කෝදන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම හිතනකොට නොඑක් දේවල් හිතනවා මේ අය නිරේටමයි යන්න ඕනේ මේ අය තනි වෙන්න ඕනේ මේ වගේ දේවල් හිතනකොට පින්නතුනි ඒවා තමන්ට තමයි එහෙම හිතන කෙනාට තමයි ඒවාට මූණ දෙන්න වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ වගේම තමයි මෛත්‍රියත් මෛත්‍රිය පින්නතුනි අපි ප්‍රගුණ කරනකොට පුරුදු කරනකොට අපිට තමයි මුලින්ම මේ කියන ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා දැන් මේ කාලයට ඉතාම ගැළපෙනවා මේ ලෝකයට මේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න හැම දිනම මහන්සි ගන්න ඕන ඒක හරීම වැදගත් පින්නතුනි මොකද ඔවුනොවුන්ට මෛත්‍රී කරනවා නම් මේ ලෝකයේ තියෙන මේ සියලු කරදර බාධක සියල්ලම දුර වෙලා යනවා ඒ නිසා පින්වත් හැම දිනාටම මේ මෛත්‍රී භාවනාව සැප අපේක්ෂාවෙන් අද බොහෝ දෙනා පිනට හරි ලෝභ පිරිසකුත් ඉන්නවා පින් කරන්න හරි කැමැති පිරිසක් ඉන්නවා ඒ පින්කරන්න කුසල් කරන්න කැමති අයට තවත් විශේෂයෙන් මතක් කරන්නේ තමන් කුසල් කරන්න සැප විපාක අපේක්ෂා කරනවා නම් හොඳට මෛත්‍රී වඩන්න මෛත්‍රී වැඩිම තමයි මේ ලෝකයේ තියෙන ප්‍රණීතම කුසලය. එහෙමනම් පින්වත් හැම දෙනාටම මෛත්‍රිය ප්‍රගුණ කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඉතින් රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය අපවත් සාසනයත් ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචේ පටන් බවාග්‍රේම දක්වා වෙසෙන සියලු සත්ත ප්‍රජාවට මේ කුසල් සැනසිල්ල පිණිස වේවා. විශේෂයෙන් දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් හැම දෙනාටම ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සැමලසකින්ම සැලසේවා අපි හැම දෙනාටම ජාති ආදී දුකින් අත මිදී මුතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරංති සිරස FM ධර්මාසනය ධර්මාසනයේ වැඩම කොට වදාළ පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හෙටත් රාත්‍රී 9යි 5ට ධර්මාසනයෙන් බුදුබණ අහන්න. ඔබට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය.